නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාච භික්කවේ දුක්ඛස්ස වේමත්තතා අත්ති භික්කවේ දුක්ඛං අදිමත්තං අත්ති පරිත්තං අත්ති දන්ද විරාගී අත්ති කිප්ප විරාගී අයං උච්චති භික්කවේ දුක්ඛස්ස වේමත්තතාති සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත නිවැරදිව සකස් කරගන්න ඕනේ. ඉතා නිවැරදිව ජීවිතේ සකස් කරගන්න අපි ජීවිතේ තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතේ තේරුම් අරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්න, ඒ වගේම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට කළ හැකි කළ යුතු හැම දෙයක්ම සිද්ධ කරන්නට ඕනේ. කළ හැකි යමක් තියනවාද? ඒ කළ හැකි දේවල් වගේම කළ යුතු යමක් තියෙනවද? ඒ කළ යුතු දේවල් හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. ඉතින් අපේ ජීවිත නිවැරදිව ගතකරන්න කළ යුතු කළ හැකි දේවල් ගැන බලනකොට අපේ ක්‍රියාකාරීත්වය ගැන අපි තේරුම් ගත යුතුව තියෙනවා. නිවැරදි කරගන්න මේ දිනවල මම හැමදාම මේ නිබ්බේධික සූත්‍රයේ තියෙන්නේ තියුණු නුවණක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්මපරියාය කියලයි. එතකොට මේ දිනවල හැමදාම පුංචි උදාහරණයක් කියනවා. ඒ උදාහරණයට අනුව තමයි අපි ජීවිත සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි ළඟ තියෙන උපකරණයක් වගේ මේ ජීවිතය කියන්නේ. ඒ උපකරණය නිවැරදි කරගන්න නම් උපකරණයේ ක්‍රියාකාරීත්වය දැනගන්න ඕනේ කියන එකයි හැමදාම කියන්නේ. ක්‍රියාකාරීත්වය දන්න අයට පුළුවන් ඒ උපකරණය නිවැරදි කරගන්න. එහි ක්‍රියාකාරීත්වයේ ස්වභාවය දන්න අයට උදාහරණයක් විදිහට කිව්වොත් විදුලි උපකරණයක් ගෙදරක තියෙනවා. ඉතින් හදිස්සියේ ඒක බලාපොරොත්තු වෙන ආකාරයට වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට වැඩ කරන්නේ නැතුව යනකොට මේ උපකරණය අපි බලනවා හැම වෙලෙම වගේ මොනවා හරි උපක්‍රමයක් යොදලා මේ උපකරණය ක්‍රියාත්මක භාවයට ගන්න. හරිද? එතකොට අපි කරන මොන දෙයකින්වත් හරියන්නේ නැත්නම් අපි කාට හරි ගිහිල්ලා දෙනවා මේක හරි ගස්සලා දෙන්න කියලා. එයා කියනවා තියලා යන්න මම බලලා කියන්නම් කියලා. එයා බලනවා ඒක දිහා බලන්නේ එයා ඒ ගැන දන්න හින්දා. දන්න අයට පුළුවන් වැරදිච්ච දේවල් හදන්න. අපේ ජීවිතයේ ප්‍රතිඵල තමයි කායික වාචසික මානසිකව අපේ ක්‍රියාකාරකම්. එක එක්කෙනාගේ අතීත හේතු නිසා හේතුඵල ධමයක් කියලා අපි දන්නා ලෝකේ හේතු නැතුව සිද්ධ වෙන කිසි දෙයක් නැහැ. එතකොට ඒ හේතු හොයාගන්න බැරුව ලෝකේ මිනිස්සු බොහෝම ලත වෙනවා. ඒ ලත වෙනකොට කාලකදී එවැනි කාලෙකදී හේතු හොයාගන්න බැරුව ලත වෙන කාලෙකදී එක වචනයක් ඇහෙනකොට මගේ ඒ උත්තමයාණන් වහන්සේ ශාස්ත්‍රවේදයන් වහන්සේ ලොවේහි සියලු දේට හේතුව දේශනා කරනවාය කියලා. හේතුව දේශනා කරනවා කියන වචනය පවා ඇහෙද්දී බොහෝ දිනකට මහා සහනයක් ඇති වෙනවා. ඒ ඇති වෙන සහනය තමයි ලෝකේ සියලු දේ අවබෝධ වෙන අවස්ථාව තියෙනවා. ඒ ධම්මා හේතුඵවවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ කියනකොට මේ හේතුඵල ධමයක් මේ ලෝකේ තියෙන හේතුඵල ධමයක් කියන එක අවබෝධ වෙනකොට කෙනෙක් සෝවාන් පලස්ත භාවයට පවා පත් වෙනවා. අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහිච්ච උපතිස්ස පරිබ්‍රාජකයාට ඒ ගාථා මාත්‍රය තුලින් හේතුඵල ධම අවබෝධ වුණා. ඉතින් ලෝකයේ තියෙන හේතුඵල ධමයක් අපේ මේ මොහොතේ කායිකව
වාචසිකව හෝ මානසිකව මේ මොහොතේදී කායිකව වාචසිකව හෝ මානසිකව අපේ අතින් සිද්ධවන්නා වූ යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් සිද්ධ වෙනවද අන්න ඒ සියලු දේ අතීත හේතු අනුවයි සිද්ධ වෙන්නේ ඉතින් ක්‍රියාකාරීත්වය කියන්නේ ඒක මේ දේ වුණොත් මේ දේ වෙනවා මේ දේ නැත්තම් මේ දේ වෙන්නේ නැහැ අන්න ඒ ක්‍රියාකාරීත්වය තමයි අපි දැනගෙන තියෙන්න ඕන ඒ ක්‍රියාකාරීත්වයට අනුකූල වූ මානසිකාරයක් තමයි හැදෙන්න ඕන මේ සූත්‍ර දේශනාව පුරාවට අපි මේ මානසිකාරය ගැන සැරෙන් සැරේ කතා කරන යම්කිසි ධර්ම කරුණක් ඉගෙන ගත්තද නිකම් බෑ ඒ ධර්ම කරුණට අදාළ මානසිකාරය සකස් වෙන්න ඕන විදිහ අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා පසුගිය දින ගණනාවක් තිස්සේම ඒක කතා කරන්නේ නැතුව බණ කියලා වැඩක් නැහැ මොකද අපිට අවශ්‍ය කරන චිත්ත පීඩාවන් ආදී සියල්ල ඇති වෙන්නේ මේ ක්‍රියාකාරීත්වයන් දන්නේ නැති හින්දා කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ හරි අසරණ අහිංසක විදිහට ඒක තමයි තේරුම් ගත යුතුව තියෙන්නේ අපිට විරුද්ධව වැඩ කරන අය අපිට රුස්සන්නේ නැති වචන කියන අය අපිව පැහැදිලිවම ඉතා පැහැදිලිවම අපේ ජීවිත අවුලෙන් අවුලට පත්කරන්න හේතු වෙන ආකාරයේ චිත්ත පීඩා ඇති වෙන සමහර එක එක්කෙනාගේ ක්‍රියාකාරකම් ඒ සියලු දේ ඒ අය සිද්ධ කරන්නේ ඉතාම අසරණ තත්වයක ඉඳගෙන කියන එක අපිට කවදා හරි දවසක තේරුම් ගන්න වෙනවා මොකක්ද මේ අසරණ තත්වය ඒ හැමදේනම ක්‍රියාත්මක වෙන්නේ ඒ අයට අදාළ නැති ඒ අයට අදාළ නැති වේගයක් හේතු කොටගෙන ඒ කියන්නේ එයාලගේ වැඩක් නෙවෙයි කවුරු හරි මට බයිනවා නම් ඒකේ අයිතිය එයාට දෙන්න බෑ අපිට හේතුඵල ධම අවබෝධ කරගත්ත කෙනෙකුට ඒක තේරෙනවා ඒ ක්‍රියාකාරීත්වය තේරෙනවා ඒකේ අයිතිය එයාට දෙන්න බෑ ඒක සිද්ධ කරන දෙයක් නෙවෙයි ඒක සිද්ධ වෙන දෙයක් අන්න ඒ වගේ මේ ලෝකය ගැන තේරෙන්නේ නැති හින්දා අපි බොහෝ චිත්ත පීඩාවන් අරගෙන කටයුතු කරන ස්වරූපයක් තියෙනවා ඒකයි චිත්ත පීඩාවල් වලින් අත මිදෙන්න අපි බොහෝ දේවල් සිද්ධ කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් අපිට අපේ ජීවිතය සුරක්ෂිත කරගන්නට නම් හැකියාවක් ඇති වෙන්නේ එහෙම නැහැ. මොකද අපේ හිත පීඩාවට පත් වෙන හින්දා අන් අය නිසා පීඩාවට පත් වෙනකොට ඒ පීඩාවත් එක්ක ඒ පීඩාවට පත් වෙන්නේ අර පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාව නිසාමයි. තණ්හාව නැත්නම් ශෝක බය උපදින්නේ නැති බව අපි හොඳටම දන්නවා. එතකොට එහෙම පීඩාවට පත් වෙන්නේ තණ්හාවෙන්ද තණ්හාව ඇති වෙන්නේ මේ ලෝකයේ තියෙන ඒ පංච උපාදානස්කන්ධයේ සත්‍ය ස්වභාවය දන්නේ නැති හින්දා. ඒ පංච උපාදානස්කන්ධයේ සත්‍ය ස්වභාවය ඉතාම පැහැදිලිව දන්නේ නැති හින්දායි අපිට මේ ගැටලුකාරී තත්ත්වය උදා වෙන්නේ. ඉතින් ඒක හින්දා අපි හැම වෙලාවකම බලන්න ඕනේ අපේ ජීවිතයේ ඉතාමත්ම ඉහළ මානසිකත්වයකට පත්කර ගණ්ඩ ලෝකය අවබෝධ කරගෙන. ඉතින් ඒ ක්‍රියාකාරිත්වයන් පිළිබඳව තේරුම් ගත්තොත් අපිට අපිව නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. නිවැරදි කර ගැනීමේ උපරිම තත්ත්වය තමයි යම් කිසි මනසක් උතුම් රහත් භාවයට පත්වීම. ඒ කියන්නේ ලෝකය සම්පූර්ණයෙන් අවබෝධ වුණා කියන එකයි. එහෙම වුණාට පස්සේ ඉතින් කවදාහක්වත් කායිකව ඒ ජීවිතයෙන් පස්සේ කායික මානසික දුක් නැත. ඒ ජීවිතය ගෙවන කාලය තුළත් මානසික දුක් නැත. තණ්හාව සම්පූර්ණයෙන්ම ක්ෂය වෙච්ච හින්දා ඉතාම සුවදායක ජීවිතයක්. ඒ කියන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මාත්‍රයක්වත් නැති මාත්‍රයක්වත් කවදාකවත් උපදින ස්වභාවයක්වත් නැති මනසක් නිර්මාණය වෙලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී තියෙන කිසිම දුකක් නැති ඒ වගේම අනාගතයේදී ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී දේවල් සකස් වෙන්නේ නැති යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන තත්ත්වයට පත් වෙන්නේ නැති ස්වરૂපයකට පත් වෙලා ඉතින් එහෙම තැනකට පත් වෙන තුරු අපිට මොන තරම් දේවල් මේ ලෝකේ ලැබුණත් මොනම දෙයක් මේ ලෝකේ ලැබුණත් කවදාකවත් කවමදාකවත් හම්බෙන්නේ නැහැ සැනසීමක් ස්ථීර නිවීමක් හම්බෙන්නේ නැම තමයි ඉතින් ඒකේ ආය කිසිම අඩුවක් නැහැ ඒකේ ආය කිසිම අඩුවක් නැහැ ඒක එහෙමම තමයි. ඉතින් ඒවා අපි තේරුම් අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න
ලොකු වැඩපිළිවෙලකට යන්න ඕන කවදා හරි දවසක සැනසෙන්න ඕන හින්දා නැත්නම් හැමදාමත් දන්න දවසේ ඉඳලා හැමදාමත් එකම විදිහට මේ ජීවිතය අරගෙන යන්නට අවශ්‍ය කරන නොයේකුත් දේවල් ඒක රාසි කර කර හොය ඉඳීවි. ඉතින් ඒවා ගැන තව දුරටත් හිතලා මේ ජීවිතය ඉතාමත්ම ප්‍රවේශමෙන් සාර්ථක කරගන්න හැම කටයුත්තකම යෙදෙන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ Tamanට මේ ජීවිතය සාර්ථක කරගන්න. හොඳයි. ඒ අනුව යමින් අපි අපේ ජීවිතය නිවැරදි කරගන්න කාරණා හයක් සාකච්ඡා කරා. නිබ්බේධික සූත්‍රයේදී අපි දන්නවා පළවෙනිම කාමය, දෙවෙනුව වේදනා, තුන්වෙනුව සංඥා, ඊට පස්සේ ආශ්‍රව, ආශ්‍රවලින් පස්සේ කර්මය, සහ දැන් අපි සාකච්ඡා කරමින් අවසාන කොටස දුක්ඛය කියන ටික. ඒ හැම එකක්ම එහි ප්‍රතිඵලය නැත්නම් ඒ වගේ ස්වභාවයන් පිළිබඳව, ඊට පස්සේ ඒකට හේතු වෙන කාරණා, එහි විවිධත්වය, වේමත්තතාවය, ඊළඟට විපාක, නිරෝධය සහ නිරෝධගාමිනී පටිපදා කියන හය අංග හයකින් යුක්තව ඒවා සාකච්ඡා කළ යුතුව තියෙනවා. එහෙම සාකච්ඡා කරා. ඉතින් ඒ අංග හය ගැන අපි ගොඩක් මතක් කරා. මම ගිනි ගොඩක් ගැන උපමාවක් අපි අරගත්තාම මේ අංග හය ගිනි ගොඩේ ඒ ගින්දර සන්තතිය තුළ අපේ මනස ඒ සන්තතිය තුළ මේ අංග හය හඳුනගන්න හැටි ඒ ක්‍රියාකාරිත්වය, ගින්දරේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අධ්‍යයනය කර නැතුව ගින්දර, ගින්දරේ සංයුතිය, ගින්දරට ඒ ගිනි දැල්ල තියෙන කාබන් ප්‍රමාණය, ඒකට කොච්චර දේවල් ඒ කහපාට වෙන්න, කොච්චර භාගයටද මේ කාබන් පිච්චෙන්නේ, ඒක නිල් පාට වෙන්නේ කොහොමද, ඔය මොනවද දන්නේ නැති වුණාට ගින්දර පාවිච්චි කරන්න, ගින්දර පිළිබඳව එහි තියෙන රසායනික සංයුතිය පිළිබඳව මහාචාර්යකමක් ඇති කරගත්තත් ගින්දර නිවා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරලා තිබෙ නැත්තම්. ඉතින් ඒකින්ද අන්න ඒ සන්තතියේ ක්‍රියාකාරීත්වය වගේ මේ කියන කාමය, වේදනා, සංඥා, ආශ්‍රවයන් වගේම කර්මය සහ මේ දුක්ඛය කියන මේ කාරණා හයේ ක්‍රියාකාරීත්වයන් යමෙක් අධ්‍යයනය කරා නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව සම්පූර්ණයෙන්ම හම්බෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ මේ මුළු ජීවිතය තුළ තියෙන සියුම් ක්‍රියාකාරීත්වයන් සියල්ලම අපිට අවබෝධ කරගන්න හම්බෙනවා. ඒකයි කියන්නේ තියුණු ඥානයක් උපදවා ගන්නට අවශ්‍ය කරන ධර්මපරියාය අපේ ජීවිතය ගැන. ඉතින් එතකොට ලෝකය ගැනම අවබෝධ වෙන බව තේරුම් ගන්න පුළුවන්. හොඳයි, දැන් අපි සාකච්ඡා කරමින් ඉන්න කොටසට අවධානය යොමු කරමු. නැවත වතාවක් අන්තිම කොටසේ දුක්ඛ සත්‍ය ගැන කතා කරමින් හිටියේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ පිළිබඳව කතා කරා. ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස ගැනත්, ඒ වෙහෙස ගැන කතා කරා. ඒ වගේම තමයි දැන් ඊට පස්සේ තියෙන යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන කොටස. මේක හරිම අපූරු කාරණාවක්. කැමති දේ නොලැබීම වශයෙන් ලැබෙනා වූ දුක්, මේක තියෙන්නේ නැවත වාරයක් මුල ඉඳන් අපිට දැනෙන්න ඕන ආකාරයක් මේ. හරි, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස, දුක්ඛ දෝමනස්ස උපායාස කියන දේවල් මේ එක්කටවත් අපි කැමති නැහැ. හරි, ඒවා එක්කටවත් කැමති නැහැ. ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි දුකට, මරණ දුකට, මේ කිසිම දෙයකට අපි කැමති නැහැ. එතකොට කැමති දේ නොලැබීමේ දුක කියලා කියන්නේ ඔන්න ඔය ටිකමයි නැවත වතාව. හැබැයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව ආදි වශයෙන් මේ තියෙන දේවල් දැන් දැනෙන්නේ වෙනත් ආකාරයකට. ඇත්තම කියනවා නම් අනාත්ම සංඥාව මුල් වෙලා තමයි දැන් මේ කියන කාරණාවත් එක්ක කැමති දේ නොලැබීම වශයෙන් කැමති දේ ගැන අපි ප්‍රාර්ථනාවක් තියෙනවා. හැම වෙලේම කැමති දේ ලැබේවා කියලා, අකමැති දේ නොලැබේවා කියලා. එතකොට කැමති දේ ලැබේවා කිව්වට ලැබෙන්නෙත් නැහැ, නොලැබේවා කිව්වට අකමැති දේ නොලැබී තියෙන්නෙත් නැහැ, ලැබෙන වෙලාවල් නැත්තටම නැහැ කියලා කියන්න බෑ. ඒ ලැබෙන එක පිළිබඳව තීරණය මට ගන්න බෑ. ලැබුණොත් ලබා ගන්නවා මිසක්කා ඒ තීරණය මට ගන්න බෑ. මං කොච්චරවත් කැමති දේවල් මට ඕන හැටියට හදන්න උත්සාහ කරාට
ඒ හදන්න ගියාම දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංකාර දුක්ඛය කියලා කියන ආකාර තුනකට ඒ හදන්න හදන සියලුම පංච උපාදානස්කන්ධයට අදාළ සියලු දේ ඔය කියන තත්වයන් යටතේ කරදරකාරීම තත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ එවැනි දුක්වලට එවැනි පීඩිත දුක්වලට නැවත නැවත වෙනස් වෙන බව, ඒ වෙනස් වෙන එක නවත්ත ගන්න බැරි වෙන බව, නැවත ඒ සකස් කරපු දේ වෙනස් වෙන ස්වභාවය, ඊළඟට ඒක නවත්ත ගන්න බැරි බව, මේ වගේ හැම ලක්ෂණයකින්ම දුක් උපදිනවා. එතකොට ඒ උපදින දුක් කොහොමත්ම අපිට නවත්තන්න පුළුවන්කමක් නැහැ හැම දෙයක්ම වෙනස් වෙන නිසාවෙන්. ඉතින් ඒක හින්දා මොකද වෙන්නේ, අපිට ඉතාමත්ම තද බල විදිහට පීඩාවට පත් වෙන්න වෙනවා. මේ ඔකොටම හේතුව තමයි අපි කැමති වුණාට ඒ කැමති වෙන දේ ලැබෙන්නේ නැහැ. දුක් නැති කරගන්න කැමති වුණාට ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ ලක්ෂණයෙන් අර සියලුම දුක්ඛ සත්‍යයේ කමඨහන් ජාති ජරා ව්‍යාධි මරණ ආදිය. දැන් මරණය මට දැනෙන්න ඕනේ වෙලාවට එහෙම ඉස්සෙල්ලා අපි කතා කරද්දි මරණය පැහැදිලිවම දුකක්. ඒක තමයි තේරුම් ගත්තේ. දැන් මේ වර්ගීකරණයට අනුව මරණය අකමැති, ඒ අකමැති දේ මැරෙන්නේ නැතුව ඉන්නවට කැමති, අන්න ඒ මැරෙන්නේ නැතුව ඉන්නවට කැමති වුණාට ඒක වෙන්නේ නැති හින්දා දුකයි. යම් පිච්චන්න ලබති තම්පි දුක්ඛං, ඒ කැමති දේ නොලැබීම. කෙනෙක් ව්‍යාධියට පත් වෙනකොට කොහොමවත්ම කැමති නැහැ. මාත්‍රයක්වත් කිසිම කෙනෙක් ව්‍යාධියක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. පුංචි කාලේ ඔය බඩේ අමාරුවක් හැදුනොත් හොඳයි කියලා ඉන්නවා. පාසල් යන්න බැරිනොත් ඒකට එක හොර බඩේ අමාරුවක්. හරි. ඒ කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කවදාකවත් රිදීම් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. තුවාල ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් ලැබෙනවා. එපමණම ඇති මේක තේරුම් ගන්නද, ඒ කියන්නේ ප්‍රාර්ථනා නොකරන දුක්, කායික මානසික දුක් අපිට ලැබීම තමයි මේක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ ඔක්කොම ගැන අපිට ලොකු හැඟීමක් උපදින්න ඕන පින්නත් නේ. මේ ජීවිතයේ හැම තැනකම ඔන්න ඕක ලැබෙනවා කියන දේ ගැන ප්‍රබල හැඟීමක් උපදින විදිහට එකයි කියන්නේ දුක පිරිසිදු දැනගන්න ඕනි කියලයි. ඒක තුලින් තමයි අපිට ඇති වෙන්නේ කලකිරීම කියන එක. සංස්කාරයන්ගේ කලකිරීම ඇතිවන්නේ දුක පිරිසිද දැනීමෙන්මයි. ලැබිලා තියෙන සියලු දේ ගත්තොත්, මේ ජීවිතය අපිට ලැබිලා තියෙන සියලුම දේ ගත්තොත් එහෙම, ඒ සියලු දේ තුළ ඔන්න ඔය ලක්ෂණය තියෙන බව. මොකද්ද? ඉතින් හැරිලා බලන්න ඕන ජීවිතය දිහා. හැරිලා බලන්න, මගේ පොඩි කාලේ ඉඳලා මම බොහෝ දේවල් වලට කැමැත්ත ඇති කරගෙන ඒ දේවල් ළඟා කර ගැනීමේ ලොකු උත්සාහයක යෙදලා ඉන්නවා. අද මේ මොහොත දක්වා දැන් අවුරුදු 60යි නම් කෙනෙකුට, 70යි නම් කෙනෙකුට, 50යි නම් කෙනෙකුට, 40යි නම්, 30යි නම්, මේ විදිහට මේ ඔක්කොම ගැන බලනද, ඒ වයසේදී ඉන්න කෙනා තමන් ගත කරපු කාලය 60 කෙනාගෙන්, 70 කෙනාගෙන්, 80 කෙනාගෙන්, 90 කෙනාගෙන් ඇහුවත් එයා කියයි මොනවද කියන්නේ, ඔව් මං කැමති දේවල් ගොඩක් දේවල් තිබුණා, සමහර දේවල් ලැබුණා, ඒ ලැබිච්ච දේවල් වෙනස් වුණා, ඒ කියන්නේ මට කැමති විදිහට මේ ලෝකේ තියාගන්න බෑ, මේ අනාගතේ කාලෙක මං කැමති විදිහටම ඔක්කොම හැදෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. තරුණ කාලෙදී එහෙම බලාපොරොත්තුකින් ඉන්නවා. ඉතාම සුවදායකව ඔක්කොම කැමති දේවල් හරියටම ලැබෙන දවස එනතුරු බලාගෙන ඉන්නේ මේ ජීවිතේ. මිනිසුන්ගේ ස්වභාවය අපේ පින්වත්නි, තමන් කැමති සියලු දේ තමන්ට ලැබෙන තුරු බලාගෙන සිටීම. ඉතින් ඔය ඉන්නේ දැන් ඔය ඉන්නේ ගෙදෙට්ට වෙලා ඔය ඉන්නෙත් එහෙම තමයි. කොයි වෙලාවක හරි මං කැමති දේවල් ඔක්කොම මට ඉතා සුවදායක විදිහට ලැබේවි. හරිද? ඉතින් එහෙම ලැබෙන්නේ කවදද? එහෙම ලැබෙන දවසක් නැහැ. ජීවිතය දිහා හරියට අවබෝධයෙන් එහෙම හැරිලා බැලුවොත් හොඳට තේරෙනවා. හොඳටම තේරෙනවා ඒක කවදාකවත් ලැබෙන්නේ නැහැ. මොහොතකට ලැබුණොත් ඊළඟ මොහොතේදී ඒක වෙනස් වෙලා යනවා. මොහොතකට ලබා ගත්තොත් ඊළඟ මොහොතේදී ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යන බව හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම හොඳට තේරුම් ගත්තහම
අපිට තේරෙයි කොයි විදිහකින් හරි මේ ජීවිතය ඉතාමත්ම සුරක්ෂිත කරගන්න හරිද ඉතාමත්ම සුරක්ෂිත කරගන්න නම් හිතම රැකගන්න ඕනේ දුක් ලැබෙනවා නම් සුරක්ෂිත නැහැ කියන එකයි තේරුම එහෙනම් දුක් නොලැබෙන ක්‍රමයක් හදාගන්න ඕනේ එතකොට කැමති දේ නොලැබීම දුකයි කියන එකේ තේරුම එහෙනම් කැමති දේ සියල්ල ලැබුණොත් සැපයි සතුටුයි කියන එකයි කියලා අර්ථ දැක්වීමකට එන්න පුළුවන්කම තියෙනවා එක පාරටම ලෝකෙ දිහා බලන සාමාන්‍ය පුද්ගලයා ඒක තමයි අපි කරන්නේ හැම වෙලෙම මම කැමති දේවල් ඔක්කොම එකතු කරගන්න බලනවා සාමාන්‍ය ජීවිතයේ ගෙවන පුද්ගලයා සාමාන්‍ය ජීවිතයක් ගෙවන පුද්ගලයා තමන්ගේ වටේට කැමති දේවල් ටික ඔක්කොම මං කැමති දරුවෝ ටික ළඟ ඉන්න ඕනේ මං කැමති ගෙදර මම ඉන්න ඕනේ මං කැමති ප්‍රදේශයේ ඉන්න ඕනේ මං කැමති කෑම කන්න ඕනේ මං කැමති ඇඳුම් අඳින්න ඕනේ මං කැමති විදිහට අඩුම ගානේ රූප වාහිනියේ විකාශනය වෙන නාලිකාවක් වුණත් මං කැමති එක මට බලන්න ඕනේ අන්න එහෙම හැම වෙලාවකම බලනවා කැමති දේ ලං කරගන්න කැමති දේ ලං කරගත්තේ නැත්තම් දුකයි ඒකින්ද මුළු මහත් ප්‍රජාවම සත්තු පවා තිරිසන් සත්තු පවා ලොකු පොරයක ඉන්නවා ඒ ලොකු පොරේ වෙන මොකක්වත් නෙවෙයි තමන් කැමති දේවල් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් ඒ කැමති දේවල් උපයා සපයා ගැනීමේ මහා පොරයක හැම කෙනෙක්ම වාසය කරනවා ඉතින් අන්න ඒ පොරය තමයි අපි තේරුම් ගන්න ඕනේ ඉවර වෙන්නේ කවදද ඉවර කරගත්තේ කවුද ඔක්කොම ටික තමන්ගේ වටේ කැමති විදිහට හදාගෙන නිවැරදි ජීවිතයක් ගත කරනවා කියන අදහසින් ඉන්නේ කවුද ඒ කියන්නේ කිසිම දෙයකින් අඩුවක් නැති ජීවිතයක් ගත කරනවා කියන අරමුණෙන් ඉන්නේ කවුද කියලා බලන්න අන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේ අපි ගෙවනකොට කොයි විදිහටද අපිට ලැබිලා තියෙන දේවල් කවදාක්වත් ඉවර කැමති දේවල් ලං කරගෙන එකතු කරගෙන අපිට ඉවර කරන්න හම්බෙලා නැහැ කවමදාක්වත් කියලා. එහෙනම් ওই පැත්තෙන් විසඳුම හම්බෙන්නේ නැති බව තේරෙනවා. මේ පැත්තෙන් අපිට විසඳුම හම්බෙන්නේ නැති බව ඉතාම හොඳට තේරෙනවා. ඉතින් අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණාව. හරිද? ප්‍රධානම කාරණාව ඔන්න ඕක. ඉතින් ඒකින්ද හැම වෙලාවකම වගේ උත්සාහ ගන්න ඕනේ ජීවිතේ කොතනක හරි තැනක අපිට අවශ්‍ය කරන නිවැරදි වැඩපිළිවෙලක් සකස් කරගන්න. හොඳයි. දැන් එතකොට දැන් අපි බලමු කොහොමද මේ ගැටලුවෙන් විසඳෙන්නේ කියලා. කැමැති දේ නොලැබීම දුකයි කියන එක පරම සත්‍යයක්. රහතන් වහන්සේට මම මේ කියන කාරණාව යම් කිසි තර්කයකට අවශ්‍ය කරන කාරණාවක් කෙනෙක් අනිත් පැත්තට ඉතාම තදබල විදිහට තර්ක කරන්න පුළුවන් දෙයක් කියන්න යන්නේ රහතන් වහන්සේට උනත් බුදුරජාණන් වහන්සේට උනත් මේ ලෝක සත්‍යයක්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ ආර්ය සත්‍යය යම් පිච්චාන ලැබති තම්පි දුක්ඛං ඒක එන රහතන් වහන්සේටත් පොදුයි එහෙනම් රහතන් වහන්සේට උනත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට උනත් කැමති දේ නොලැබුණොත් දුකයි කැමති දේ නොලැබුණොත් දුකයි. ඒක ඇත්තක්. හැබැයි වෙන පැත්තකින් මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. රහත් උත්තමයාණන් වහන්සේට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට, පසේබුදුරජාණන් වහන්සේට කැමති දේ නොලැබීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ තේරුම දැන් කියයි මේ පින්මහයි මේ හින්දා කැමති ඔක්කොම දේවල් ලැබෙනවා කියලා නෑ. එහෙම එකක් නෙවෙයි. කැමැත්ත කියන ගතිය හිතේ නෑ. කැමැත්ත නැත්තම් කැමති දේ නොලැබීම වෙන්නේ කොහොමද? ඒක මේ යන්තම් මේ ලෝකෙ දිහා බලලා තේරුම් ගන්න පුළුවන් දෙයක් අපේ පින්වත්නි. ඉතින් මං කැමැත්තක් අකමැත්තක් නැති කෙනෙක් අපේ ගමේ ඉඳලා අපි හිතමුකෝ මේ එයා මැරෙනවා. මගේ එයා ගැන විශේෂ කැමැත්තක් ඇත්තේ නැහැ පොඩ්ඩක්වත් නැහැ. අකමැත්තකුත් නැහැ. හරි. අකමැත්තකුත් නැහැ කැමැත්තකුත් නැහැ ඉතින් එහෙම ආශ්‍රය කරලත් නැහැ යන්තම් ආශ්‍රය කරලා තියෙනවා ඉතින් එහෙම විශේෂත්වයක් පොඩ්ඩක්වත් නැහැ එහෙම පොඩ්ඩක්වත් විශේෂත්වයක් නැත්තම් මං අඳුරනවා හැබැයි
ඉතින් මට පොඩි දුකක්වත් නැහැ. ඇයි? එහෙම කැමැත්තක් නැති නිසා. හරිද? එහෙම කැමැත්තක් නැති නිසා පුච්චි දුකක්වත් නැහැ. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන්කම තියෙනවා ඔතනදී මේ කියන කැමැති දේ නොලැබීමේ දුක කියන එක නැති කරගන්න. අර කැමැත්ත නැත්තම් දුකක් නැහැ. එහෙනම් හිතේ තියෙන කැමැත්ත අයින් කරගත්තොත් කැමැති දේ නොලැබීම කියන එක වෙන්නේ නැහැ. රහතන් වහන්සේ තුල කැමැත්ත නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිතක කැමැත්ත ඇති වෙන්නේ නැහැ. කැමැත්ත ඇති වෙන්නේ නැත්තම් කැමැති දේ නොලැබීම කියන දුක ඇති වෙන්නේ නැහැ. කැමැති දේ නොලැබීමේ දුක නැතිකරන්න අපි සාමාන්‍ය පුද්ගලයා දරන උත්සාහය කැමැති දේවල් එකතු කරන්න හදන එක. නමුත් ආර්ය ශ්‍රාවකයා හැම වෙලෙම බලන්නේ හිතේ තියෙන කැමැත්ත අයින් කළා දාන එක. තුවාලයක් වගේ නැත්තම් හිත තුවාල වෙලා තියෙද්දී වේදනානාශක අරගෙන ඒ කය තුවාල වෙලා තියෙද්දී වේදනානාශක අරගෙන තුවාලේ වේදනාව දැනෙන්නේ නැති ගානට ගත්තා කියලා කවදාක්වත් තුවාලේ හොඳ වෙන්නේ නැහැ. තුවාලෙටයි බෙහෙත් ගල්වන්න ඕනේ. ඒ වගේ අපිට කැමති දේ නොලැබීම් වශයෙන් යම් කිසි ආකාරයක අදහසක් ඇති වෙනවා නම් කැමති දේ නොලැබීම් වශයෙන් යම් ආකාරයක අදහසක් ඇති වෙනවා නම් ඒ කැමති දේ ලබා ගැනීම නෙවෙයි විසඳුම, කැමැත්ත නැති කර ගැනීමයි විසඳුම. කැමති දේ ලබා ගත්තා කියලා ඒ ලබා ගන්න දේ ස්ථිර නැහැ. ඒ විතර ඒ ස්ථිරව පවත් ගන්න පුළුවන්කමකුත් නැහැ. ඒවා වෙනස් වෙනවා අනිත් එක. එතකොට ආය සැරයක් දුකටපත් වෙනවා. ඒකින්ද කැමැත්ත නැති කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව විසඳුම. දැන් ප්‍රශ්නයක් එනවා. දැන් ඉතින් අපිට පුළුවන් අපේ පින්වන්ත අයට කියන්න මෙන්න මෙහෙම. එහෙනම් දුක් නැති කරගන්න අවශ්‍ය නම්, දුක් නැති කරගන්න උවමනා නම් කරන්න තියෙන දේ හොඳට තේරුම් ගන්න. ඒ තමයි කැමැත්ත නැති කරගන්න. එහෙනම් හෙට ඉඳන්ම කැමැත්ත නැති කරගන්න කිව්වොත් අපේ අය හරි අසරණ වෙනවා. කවුරුත් අසරණ වෙනවා. කොහොමද කැමැත්ත නැති කරගන්න බෑනේ? පුළුවන් නම් මම වෙලාවට නැති කරගෙන උත්සාහ කරත් ඒක තේරෙන්නේ නැහැ. එතකොට කැමැත්ත නැති කරගන්න බෑ අමාරුයි කියන තැනට අපේ හිත සකස් වේවි. අපිට ඒ පණිවිඩය තමයි හිත දෙන්නේ, හැම වෙලේම දෙන්නේ. මේක හරී වටින දෙයක්. මේ මම මතක් කරන්නේ කැමැත්ත නැති කරන්න බෑ කියන පණිවිඩය අපේ හිත දෙනවා. මේ කැමැත්ත තියෙන වස්තුන් ඉදිරියේ අපේ හිත පිළිගන්න ලෑස්ති නැහැ. ඒ කැමැත්ත නම් මට කවදාකවත් අයින් කරන්න බෑ. අන්න එහෙම අදහසින් අපි මුලාවට පත් වෙලා ඉන්නවා පින්වත්නි. මම මෙහෙම කියන්නම්, කැමැත්ත අයින් කරන්න බෑ කියලා හිතපු වස්තු අතීතයේ, හරිද? අතීතයේ සමහර වස්තුන් පිළිබඳව තිබ්බ කැමැත්ත ඒ කාලේ මට හිතුනේ ඒ කාලයට සාපේක්ෂව, හරිද? අපි හිතමු පාසල් යන කාලේ කවුරුන් හෝ කෙනෙකුට, කෙනෙක් පිළිබඳව, යාළුවෙක් පිළිබඳව, නැත්නම් වෙනත් කෙනෙක් පිළිබඳව දැඩි කැමැත්තක් හිතේ ඇති වෙලා තිබුණා. ඒ කාලේ ඒ කැමැත්ත අයින් කරන්න තියා හිතන්නවත් බෑ. එහෙම තිබුණා. දැන් කාලයක් ආශ්‍රය කරන්න නැතුව ගිහිල්ලා දැන් පුවත්පතක දකිනවා මේ තැනැත්තා හෝ තැනැත්තිය මියදිලා කියලා. දැක්කම අපි ළඟ ඉන්න අයට කියනවා, මගෙත් එක්ක ළඟින්ම හිටිය කෙනෙක් මේ, ගොඩක් ළඟින් හිටිය කෙනෙක්, එච්චරයි. හරිද? මගෙත් එක්ක ගොඩක් ළඟින් හිටපු කෙනෙක් මේ කියලා කියනවා. එහෙම දුකක් එහෙම එකක් නැහැ. ඇයි ඒ? දැන් එතන කැමැත්තක් අකමැත්තක් මොකක්වත් නැහැ. එහෙනම් අයින් වෙලාද නැද්ද? හොඳට තේරෙන්න ඕන අපිට. අපි මේ වර්තමානයේ කතා කරන්නේ වර්තමානයේ කැමැත්ත තියෙන තාක්කල් කැමැත්ත අයින් කරන්න බෑ කියන කාරණාව තමයි අපේ හිත කියන්නේ. මේක අපි තේරුම් ගන්න ඕනේ. තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව කියන්නේ ඒකයි. තණ්හාව උපදින තැන් මොනවද කියලා දේශනාවේ සඳහන් කරලා තියෙන තැන සඳහන් කරලා තියෙනවා මහා සතිපට්ඨාන දේශනාවේ සච්චපබ්බයේම දේශනා කරලා තියෙනවා. තණ්හාව උපදින තැන් ගැන දේශනා කරලා තියෙන එක තැනක් තමයි තණ්හාව උපදින තැන් අතර එකක් තමයි තණ්හාව කියන්නේ. තණ්හාව කෙරෙහි උපදින තණ්හාව. කැමති නෑ හිත ඒ තණ්හාව අයින් කරන්න. ඒකෙන්ම ඒකම හිර කරලා තියෙන්නේ. තණ්හාව තියෙන පුද්ගලයා ඒ තණ්හාව අයින් වෙනවට අකමැති. ඒ තණ්හාවෙන්ද ඇත්ති තරම් දුක් විඳත් ඒ දුක සැපයි විදිහට තමයි දැනෙන්නේ. ඒ දුකත් සැපක් විදිහට දැනෙනවා. ඉතින් අන්න ඒ තමයි තණ්හාවේ හැටි. ඉතින්
ඔන්නය අකමැති හිත හොඳින් ඒ කියන්නේ තණ්හාව අයින් කරන්න කැමැත්ත අයින් කරන්න අකමැති හිත අපිට දෙන පණිවිඩය තමයි ඔය කැමැත්ත නම් කවදාකවත් අයින් කරන්න බෑ කියලා. අන්න ඒකින් තමයි මේ අනවරාග සංසාරය අපි මෙච්චර යන්නේ හැමදාම එදා එදා වෙලාවට එදා එදා කාලයට ඒ ඒ වේලට අපිට ලැබිලා තියෙන දේවල් එක්ක අපි ඇලි ඇලි ඉන්න තත්‍ර තත්‍රා විනන්දිනී තණ්හා වෙහැටි ඒ ඒ තන 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 ඇලෙන එකයි හිතේ ස්වභාවය. අන්න ඒකෙන් තමයි අපි ගැලවෙන්න ඕනේ. ඒකෙන් තමයි අපි ගැලවෙන්න ක්‍රමවේද සකස් කරන්න ඕනේ. අන්න ඒකෙන් ගැලවෙන්න. ඉතින් ඒකින් දා අපි හැම වෙලාවකම බලන්න ඕනේ අපේ ජීවිතය නිවැරදි කරගන්නේ කොයි ආකාරයටද, මේ ජීවිතය සාර්ථක කරගන්න මට කොයි විදිහටද හැකියාව තියෙන්නේ කියන එක ගැන හැම වෙලෙම බලන්න ඕනේ. කැමැත්ත අයින් කරගෙන, ඉතින් කැමැත්ත අයින් කරගන්න පුළුවන් කියන එක දැන් ඔන්න අපිට තේරෙනවා. කැමැත්ත අයින් වෙලා තියෙන්නේ ආශ්‍රය අයින් වුණාම. අර කැමැති දේ ගැන ක්‍රමානුකූලව ඒ කැමැති දේ ආශ්‍රය අයින් වෙනකොට තණ්හා දෘෂ්ටි මාන්නයන්ගෙන් තමයි අපි යමක් ආශ්‍රය කරන්නේ, තණ්හා දෘෂ්ටි මාන්නයන්ගෙන් යුක්තව. ඉතින් ධර්මය තේරුම් අරගෙන ධර්මයට අනුව තණ්හාවෙන් නැවත නැවත ඒ වස්තුව ආශ්‍රය නොකිරීමෙන්, වැරදි දැක්මකින් ඒ වස්තුව ආශ්‍රය නොකිරීමෙන්, මාන්නයකින් ඒ වස්තුව ආශ්‍රය නොකිරීමෙන් තණ්හා දෘෂ්ටි මාන්න දුරු කරගෙන අපිට මේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් එතකොට ටික 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 අවබෝධයේ හිඳ කැමැත්ත නැති වෙලා යනවා, ආශ්‍රය කරන්න තියෙන කැමැත්ත නැති වෙලා යනවා, අවබෝධයේ හිඳ සම්පූර්ණයෙන්ම කැමැත්ත නැත්තරම නැති වෙලා යනවා ආය නූපදින තත්ත්වෙටම. අන්න එහෙම කැමැත්ත නැති කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම කැමැත්ත නැති කරගත්තොත් තමයි කවදා හරි දවසක දුක් නැති වෙන්නේ. ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේට උනත් කැමැති දේ නොලැබීම කියන සිද්ධිය සිද්ධ වුණොත් දුකකට පත් වෙන්න වෙනවාමයි. කැමැති දේ නොලැබීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ ඒ උත්තමයාණන් වහන්සේලාට. ඇයි? කැමැත්ත උපදින ස්වභාවය පවා නැති වෙලා තියෙන නිසාවෙන්. ඉතින් අපේ ජීවිතේ එතකොට අපි උත්සාහ කරන්න ඕනේ එතෙන්ට නේද? දැන් මේ වෙනකොට කොහොමද දන්නේ ඒ උත්සාහය? දැනටත් හදන්නේ හිත කියන පැත්තේ ළඟින්ද යන්න නේද? හැම වෙලෙම බලන්න තමන්ගේ හිත කියන්නේ මොකක්ද, මෙන්න මෙතන සැපයි කියලා. ඒකම නැවත දැකීමට, ඒකම නැවත ඇසීමට, ඒකම නැවත විඳීමට හිත පෙළඹෙන ආකාරය ගැන හොඳින් බලන්න. ඇදිලා ඇදිලා යන හැටි ගැන හොඳින් බලන්න. කැමති දේ පැත්තටම හිත ඇදිලා මේ ශරීරයත් අරගෙන රූකඩේ නටවන හැටි හොඳින් බලන්න. එහෙම බලලා තේරුම් ගන්න මේ ඔකොටෝම හේතුව මේ ඇතුළාන්තයේ තියෙන කැමැත්ත. එහෙනම් ඒ කැමැත්ත නැති කරගන්න කාය වේදනා චිත්ත ධම්ම කියලා අවිද්‍යාව නැති කරගන්න, ඇත්ත తත්වය තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි කැමැත්ත උපදින්න හේතු වෙන නොදන්නාකම නැති කරගන්න, කයෙහි කය අනුව වේදනාවෙහි වේදනාව අනුව සිතෙහි සිත අනුව සිතේ උපදින ධර්මතා ධර්මතා අනුව බලමින් ඒ වාගේ සැබෑ ස්වභාවය තේරුම් අරගෙන ප්‍රඥාවෙන් කටයුතු කරලා කැමැත්ත නැති කර ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරගත යුතුව තියෙනවා. ඉතින් ඒවා ජීවිතයේ ඉතාමත්ම ඉහළ මානසිකත්වයක් ඇති කර ගැනුවත් කළ යුතු දේවල් ඒක මතක තබා ගන්න ඕනේ. ඒ සඳහා අපි විදර්ශනා භාවනාවන් වඩමින් ඒ දුක් නැති වෙන ආකාරයට අපේ ජීවිතය හදා ගන්න ඕනේ. ඉතින් කෙටියෙන් ගත්තොත් මේ හැම එකක්ම ගත්තහම අපිට ඉතාමත්ම ප්‍රබලව ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න ඕන කරන සියලු මාර්ගය මේ විදිහට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකයි මූලිකව මේ කියන தත්ත්වෙට හිතේ උපදින සිතුවිලි තේරුම් ගන්න නම් දැන් කැමැත්ත අයින් කරන්න පුළුවන්ද බැයිද ආදී වශයෙන් තියෙන දේවල් තේරුම් අරගෙන නැපුළුවන් කියලා දැනගෙන තියෙන කැමැත්ත අයින් කරන්නත් නැති කැමැත්ත ඇති වෙන එක නැති වෙන්නත් ඕන කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න මෙන්න මේ විදිහටයි මම සම්පූර්ණයෙන් මේ දුකෙන් අයින් වෙන්නේ කියලා ඒ වැඩපිළිවෙල නිර්මාණය කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ ධර්මය හදාරන අය විදිහට. එතකොට
දවසින් දවස දවසින් දවස තමන් ගැන පිරික්ස ගන්න පුළුවන් මගේ තත්ත්වය මොකක්ද දැන් මම මෙච්චර බණ අහලා තියෙනවා මෙච්චර මේ ආකාරයේ කටයුතු කරලා තියෙනවා ඒ මොනව කරත් මම ඉන්නේ මෙන්න මේ වගේ පීඩිත තත්ත්වයක නම් ගැටලු රාශියක් තියෙනවා විසඳාගත යුතු ඉතින් හිත 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 බලමින් ජීවිතයේ ධර්ම එකතු කරගනිමින් ඒවා විසඳා ගන්නම ඕනේ එහෙනම් කැමැත්ත අයින් කරගන්න වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය එතකොට ඒ ගැන අපිට නිබඳ මානසිකාරයක් තියෙන්න ඕනේ යම් පිච්චන්න ලැබදී තම්පි දුක්ඛං කියන තැනින් පටන් ගත්ත විශේෂ මානසිකාරයක් හදා ගන්න පුළුවන් මොකද ඒක හොඳට දැනෙන එකක් හොඳට දැනෙන එකක් මොකද හැමෝම පීඩාවටපත් වෙලා ඉන්නේ තමන් කැමති විදිහට ජීවත් වෙන්න හදන හදපු හැම කෙනෙක්ම පීඩාවටපත් වෙලා ඉන්නේ ජීවිතේ පීඩාව කියන එක ඇපේට තියාගෙන අපේ පින්නොත් නේ ජීවිතේ පීඩාව කැමති දේ නොලැබීමමයි මේක මේ යන ක්‍රමයට කැමති දේ ලබාගෙන මේක තෘප්තිමත් කිරීම කියන එක සිද්ධ වෙන්නේ නැමයි ජීවිතේ හැම තැනකින්ම අපි උපරිම වශයෙන් උත්සාහ කරලා සාර්ථක කරගන්න ඕන දේ තමයි හිත රැක ගැනීම කියන එක. ඉතින් ඒක හැම නිමේෂයකම ගත හැකි කළ හැකි හැම දෙයක්ම සිද්ධ කරමින් මේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. සසර ඉතාමත්ම ඉහළ සුවදායක තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ක්‍රමවේද භාවිතා කළ යුතුව තියෙනවා. ඉතින් මෙවැනි මානසිකත්වයක් ඇති කරගන්න අවබෝධය ඇති කර ගැනීම සඳහා පෙළඹවීමක් ඇති කරගන්න ඕනේ. ඒකයි කිව්වේ තීව්‍ර තියුණු අවබෝධයක් ඇති කරගන්න ක්‍රමවේදය තුළ මේ හැම පුංචි දෙයක් ගැනම මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ අපේ ක්‍රියාකාරීත්වයන් කෙරෙහි අත්‍යවශ්‍ය දේවල් තමයි මේ සූත්‍ර ධර්මයට අනුව. ඔය කාරණා ටික අපි තේරුම් ගත්තොත් අපිට පුළුවන් හැම වෙලාවකම වගේ ජීවිතයේ නිවැරදිම තැනට හිත යොමු කරගන්න. ඉතින් මේත් එක්කම ඊළඟ කාරණාවටත් යනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැනත් සඳහන් වෙන දේ තේරුම් ගන්න ඕනේ. පැහැදිලිව පංච උපාදානස්කන්ධය දුකක් නම් කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් පින්නත් නේ. එහෙනම් අපි මේ ලෝකේ ඉන්න මිනිස්සු මේ ඇයි මේ පංච උපාදානස්කන්ධෙහි ඇලෙන්නේ කියලා. පංච උපාදානස්කන්ධේ ඇලෙනවා ග්‍රහණය කරගන්නවා අතහරින්නෙම නැහැ. පුංචි සැපක්වත් නැත්තම් එහෙම ඇලෙයිද කියන ප්‍රශ්නේ එනවා. ඔන්නතන තමයි හොඳටම වටහා ගන්න ඕනේ. තේරුම් ගත්ත ගමන් අපිට මේ කාරණාව තේරුම් ගත්ත ගමන් අපිට අති විශාල ඉතාමත්ම ඉහළ තැනකින් මානසිකත්වයක් උපදිනවා කළ යුතු කළ හැකි දේවල් පිළිබඳව සහ මේ කලකිරීම සහගතව මේ කාරණාව තේරුම් ගත්තහම යම් යම් අවස්ථා තියෙනවා අපි බොහෝ වශයෙන් කියලා තියෙනවා කිව්වට මේක හැඟීමක් විදිහට දැනෙනවද සාමාන්‍ය ජීවිතයේදී කියලා බලන්න හැඟීමක් විදිහට දැනෙනවද කියලා යහපත් දෙයක් විදිහට මට යමක් මන් තේරුම් අරන් ඉන්නවා හැබැයි කිතා අයහපත් දෙයක් මම දන්නේ නැහැ ඒක අයහපත් දෙයක් කියලා යහපත් දේ හින්දා සතුට උපදිනවා එතකොට දැන් මේ අයහපත් දෙයක් මං වැරදි අවබෝධයකින් යහපත් කියලා හිතාගෙන ඉන්නවා හරිද පුද්ගලයෙක් කියලා හිතන්නකෝ නරක පුද්ගලයෙක්ව මම දන්නේ හොඳ පුද්ගලයෙක් කියලා. එතකොට මේ පුද්ගලයා ගැන යම් කිසි කොයි වෙලාවක හරි කවුරු හරි කතා කරනකොට යව අරමුණු වෙනකොට හැම වෙලාවකම තියෙන්නේ මොකක්ද? හැම වෙලාවකම තියෙන්නේ එයා යහපත් කියන හැඟීමෙන් හින්දා සතුටක්. හැබැයි පැහැදිලිවම එයා ඉතාම නරක කෙනෙක්. එතකොට බලන්න වෙනවා කොයි විදිහකින්ද මේ නරකයි කියන පුද්ගලයාව කොයි විදිහකින්ද මං තේරුම් ගත්තේ නැත්තම් මාව සතුටටපත් වෙනවා. ඒ පුද්ගලයා නිසා නෙවෙයි සතුටටපත් වෙන්නේ. හොඳ කෙනෙක් දැක්කම සතුටටපත් වෙනවා නම් හොඳ කෙනෙක් දැක සතුටටපත් වීම සත්‍ය තත්ත්වයක්. ඒක හරි කතාවක්. නමුත් නරක කෙනෙක් දැක සතුටටපත් වීම මෙන්න සිද්ධ වෙනවා කෙනෙක් තුල. නරක කෙනෙක් දැකලා සතුටටපත් වීම කියන එක සිද්ධ නොවිය යුතු දෙයක්.
සිද්ධ වෙනවා මිනිසු තුල එහෙම සිද්ධ වෙනවා ඇයි ඒ අන්න වැරදි අවබෝධයෙන් හින්දා වැරදි අවබෝධය නිසා සතුට උපදිනවා සැබෑම හොඳ කෙනා දැක්කම සතුට උපදින්නේ වැරදි අවබෝධයෙන් හින්දා නෙවෙයි හොඳ කෙනා හින්දා වැරදි අවබෝධය නිසා සතුට උපදිනවා ඒ සතුට උපදින්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි අර නරක කෙනා හින්දාම සතුට උපදිනවා ඒ වැරදි අවබෝධය හින්දා එහෙනම් වැරදි අවබෝධය සතුට උපද්දවනවා දැන් තමයි තැන තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා තුන් ලෝකෙම අවබෝධ කරගත් උත්තමයන්න් වහන්සේලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරනවා සම්පූර්ණ වශයෙන්ම ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයම දුකයි හරිද ඒක පැහැදිලිව අපිට සැප විදිහට දැනෙන අවස්ථා ඕන තරම් තියෙනවා එහෙනම් ඒ මොකක් හින්දාද වැරදි අවබෝධය හින්දා පංච උපාදානස්කන්ධය පිළිබඳ වැරදි අවබෝධය හින්දා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක ගැන අපිට ප්‍රශ්න තියෙනවා හරිද ඒ තමයි වැරදි අවබෝධය නිසා වැරදි අවබෝධය නිසා සතුට උපදිනවා මේක දැනුනොත් මේක හරියට දැනුනොත් පින්වත්නි යම්කිසි කෙනෙකුට හරි හරියටම දැනෙන්න ඕන හරියටම දැනුනොත් යම්කිසි කෙනෙකුට මේ ලෝකෙ මං සතුටක් විඳිනවා කියලා කියන්නේ බොරුවක් ඒකයි ඒක නිසා පසු කාලීන දුක් ඇති වෙන්නේ එකම වස්තුවක් ගත්තොත් සමහර කෙනෙකුට සතුටක් ඇති වෙන අතරේ ඒකම ඒ වෙලාවෙම තවත් කෙනෙකුට දුකක් ඇති කරනවා එහෙම වෙන්න පුළුවන්ද යම්කිසි වස්තුන් අරගෙන මේ ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා අරගෙන මෙන්න මේවා තමයි සතුට ඇති කරන ඒවා මෙන්න මේවා තමයි දුක් ඇති කරන ඒවා කියලා වෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න එහෙම වෙන් කරන්න ගියොත් සමහර වෙලාවට ජාති ජරා ව්‍යාධි මරණ ඒවා ගත්තාම ඒවා දුක් ඇති වෙනවා කියලා වෙන් කරගන්න පුළුවන් හැම දෙයක්ම එහෙම පුළුවන්ද කියලා බලන්න සමහර අය කැමති දේවල් අකමැති දේවල් වෙනස් දැන් උදාහරණයක් කිව්වොත් දූරියන් ගෙඩියක් කියලා කිව්වොත් එහෙම ඒ වෙලාවේ හොඳට හොයාගන්න පුළුවන් වස්තුවක් තමයි ඒ ඒක සැප උපදින තැනටද දුක් උපදින තැනටද වැටෙන්නේ කියලා බැලුවොත් ඒක හරිම මධ්‍යස්ථ තැනක ඒ කියන්නේ සමහර කට්ටියට සැප උපදිනවා සමහර කට්ටියට දුක් උපදිනවා එහෙනම් දූරියන් ගෙඩිය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ හිත්වල ස්වභාවය ඒ හිත්වල අතීත හේතු නිසා ඒ කියන්නේ දූරියන් රස කර කාලා තියෙන අයට ඒකින්ද සතුට උපදිනවා දූරියන් ගඳ දැනිලා කණ්ඩ තියා හිතන්නවත් බෑ කියලා තේරිච්ච අයට ඒකින්ද දුක උපදිනවා ඒ අතීත භාවිතය අනුව තමයි මේ වර්තමානයේ එක එක්කෙනාට එක එක්කෙනාට සතුට දුක උපදින්න හේතු වෙන්නේ එහෙනම් තේරෙන්න ඕනේ සැබෑ සතුට නෙවෙයි පංච උපාදානස්කන්ධයෙන් ලැබෙන්නේ ඒ ඇවිල්ලා ඒ කෙනාගේ මානසිකත්වය අනුව ලබන්නා වූ සතුටු මාත්‍රයක් විතරයි. ඉතින් එහෙමනම් පංච උපාදානස්කන්ධය සම්පූර්ණ වශයෙන් දුකක් කියලා තියෙන තැන මගේ හිතේ සකස් වෙන වැරදීමක් හින්දා තමයි මට මේ සියලු කාරණාවන් වලදී මේ සැප සංඥා එන්නේ මගේ හිතේ තියෙන වැරදීමක් අන්න ඒකයි දැනෙන්න ඕනේ. එතකොට දුක් සංඥා එන්නේත් හිතේ තියෙන වැරදීමක් හින්දා සමහර වෙලාවට සමහර සිද්ධිවලදී මේ හැම දෙයකින්ම අත මිදෙන්න නම් මම ධර්මය තුලින් ලෝකය දකින්නට ඕනේ මේ තියෙන අවිද්‍යාව නැති කරගන්න ඕනේ කියලා අපි දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ ඒ සඳහා අපි පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ ඒක ඉතාමත්ම ඉහලින් ඉතාමත්ම ප්‍රකටව තේරුම් ගන්න ඕන කාරණාවක් කියන දේ අපි මේ මොහොතේදීම අවබෝධ කරගත යුතු දෙයක් මොකද තේරුමක් නැහැ දුක් සහිත දේවල් පිළිබඳව සැපයි කියලා ජීවත් වෙන එකේ කිසිදු තේරුමක් නැති බව අපි හොඳින් වටහා ගත යුතුව තියෙනවා ඉතින් කොයි විදිහකින් හරි අපි අපේ ජීවිතයේ දුක් නැති කරගන්න ඕනේ ගන්න එක උත්සාහයක්වත් හරියන්නේ නැති බව දන්නවා අනාගතයේදී මේ යන ක්‍රමයට අපිට දුක් නැති කරගන්න පුළුවන්කම නැති බව දන්නවා බුදුරජාණන් වහන්සේ තරම් පින්වත්නි දුක් නැති කරගන්න ආකාරය ගැන කතා කරපු තවත් උත්තමයන් වහන්සේ නමක් නැහැ හුඟක් වෙලාවට හුඟක් අය විශේෂයෙන් බෞද්ධ අන්න අය නෙවෙයි බෞද්ධයත් හුඟක් වෙලාවට මේ හිතන්නේ කතා කරන්නේ ධර්මයේ තුල දුක ගැන කතා කරනවා දුක ගැන කතා කරනවා ඒක හරි කරදරයක් ඒක මහා පීඩනයක් කියලා
නැහැ. දුක ගැන කතා කරනවා තමයි. දුක ගැන කතා කරන්නේ නිකන් නෙවෙයි. දුක් නැති කරන මාර්ගයත් එක්ක කවුරු හරි කෙනෙක් මරණය ගැන කියනවා නම් අනේ 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 මැරෙනවා අනේ මැරෙනවා අනේ මැරෙනවා අනේ කියලා අන්න දුක ගැන විතරක් කතා කරන එක. හැබැයි මරණයකින් බේරෙන විදිය කතා කරනවා. ඒක බේරෙන්නේ නැතුව හිටියොත් විඳින්න වෙලා තියෙන මහා දුක් ගැන කතා කරනවා. ව්‍යාධියෙන් බේරෙන එක ගැන කතා කරනවා. එතකොට ජාති දුකෙන් බේරෙන විදිය ගැන කතා කරනවා. යප්පිච්ඡාන ලැබති තම්පි දුක්ඛං කියන කැමැති දේ නොලැබීම කියන දුකෙන් බේරෙන ආකාරය කතා කරන්නේ හැම වෙලේම සැප ගැන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් සැප ගැන කතා කරපු තවත් ධර්මයක් නැහැ. ඒක නිසා අපි හැම වෙලාවකම ජීවිතයේ කොයි විදිහකින් හරි ඊටාම නිවැරදි තැනට ජීවිතය සකස් කරගන්න වැඩපිළිවෙල ආරම්භ කරගන්න ඕනේ. ඉතින් ඒකට තමයි හැම නිමේෂයක්ම අපි ගෙවන්න ඕනේ. හැම පැත්තකින්ම අපි කොයි විදිහකින් හරි ජීවිතයේ ළඟා කරගත යුතු ඉලක්කය තමයි සැපය කියලා කියන්නේ, සතුට කියලා කියන්නේ. ඉතින් ඒකාකාරීවම එකම දේ හින්දා පීඩා විඳ විඳ පීඩා විඳ විඳ පීඩා විඳ විඳ ඉන්න ඔය හිතට ඍජුවම කියන්න. හරිද? හැම වෙලේම කියන්න. පීඩාවක් ඇති වෙන හැම වෙලේම හිතට දැනුම් දෙන්න කැමැත්ත හින්දායි මේ ඔක්කොම, තණ්හාව හින්දායි මේ ඔක්කොම. මේක හිතේම ස්වභාවයක්. මං දුක් විඳින්නේ මගේ ඇතුලේම තියෙන ස්වභාවයක් හින්දා මිසක්කා බාහිර ලෝකයේ තියෙන දේවල් හින්දා නෙවෙයි. බාහිර ලෝකයේ ඇති වෙන සිද්ධි හින්දා නෙවෙයි. මං හරියට දුක් විඳිනවා. මේක දරුණුවට දැනෙන විදිහට තමන් ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. ඉතින් අපි හෙට දවසෙත් මේ පිළිබඳව කතා කරමු. දරුණුවට දුක් විඳිනවා, ඒ දුක් නැති කරගන්න මොනවද කරන්න ඕනේ කියන එක ගැන මේ දින කීපේ අපිට සාකච්ඡා කරන්න වේවි නිබ්බේධික සූත්‍රයට අනුව. ඉතින් අද දවසේ අපි ධර්මය ශ්‍රවණය කරා. ශ්‍රවණය කරන්නට අපිට අවස්ථාව ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිසගේ වැතිබර දායකත්වය නිසාවෙන් වගේම ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ අතිමහත් වූ කැපකිරීම නිසාවෙන්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු, අදිෂ්ඨාන කරමු, අපිට මේ ධර්මය ඇහෙන්නට සලස්වන මේ පින්වන්ත පිරිසට සසර වසන තාක්කල් ධර්මයෙන් අඩුපාඩුවක් නොවේවා, නිබඳව නිරතුරුව ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය පසුබිම් සකස් වේවා, කල්යාණ මිත්‍ර සම්පත්තිය නිබඳව නිරතුරුව ලැබේවා, අවසානයේදී උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට හැම දිනාටම මේ උතුම් ධර්මය උරුම වේවා, සැනසේවා, නිවේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත අයගේ ප්‍රාර්ථනාවන් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මේ උතුම් ධර්ම දානමය කුසලය ඉහළ මිල්ලෑවේ පදිංචිව සිට අභාවප්‍රාප්ත වූ මද්දුමගේ තෝමස් පියාණන්ට පුණ්‍යානුමෝදනා පිණිසත්, සුජීවත්ව සිටින සෝමාවතී පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගීව ධර්මාබෝධය පිණිසත්, පිටිපන උතුර පදිංචිව සිටි මාරසිංහගේ ජේමිස් පෙරේරා පියාණන්ට සහ ආර්යෝතී රණවීර මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත්, පූජනීය වන්දනීය දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත්, ඒ වගේම ජයමග නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සැමටත් සසර ගමන බිහි උදා පටන් මේ ආත්මය දක්වා මගේ දෙමව්පියන් ආචාර්යවරයාණන් වහන්සේලා සියලු බ්‍රහ්ම රාජවරුන්ට, සක්කදිව රාජයන් වහන්සේ ඇතුළු සතරවරන් දෙවියන්ටද, සියලුම දෙවිදේවතාවන් වහන්සේලාටත්, සියලු සක්වලවල්හි අවීචිය පටන් බවාග්‍රය දක්වා සියලු සත්වයන්ටත් සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්මදානමේ ආනිසංසය ඉතාම ඉක්මන් භවයකදී පහසු ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් තමයි මේ ධර්මදානමේ පුණ්‍ය කර්මය අද දවසේ සිද්ධ කරන්නේ. පිටිපන උතුර පදිංචි සදැහැති දායකාවක් විසින් මේ භවයේදීම සතර අපාදුකින් නිදහස් වීමේ අරමුණ ඇතුව මෙම ධර්මදානය සිද්ධ කරන්න ලදී කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරමු එතුමිය වෙනුවෙන් මේ ජීවිතයේදී මුතුම් සැනසීමෙන් සැනසෙන්නට, සතර අපායෙන් නිදහස් වන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං.
චිරංග රක්ඛන්තු දේශනං චිරංග රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුමයි.